දෙමළ ජාතික සන්ධානය පැහැදිලිවම අපි දේශපාලන විසඳුමකට යාම සඳහා කඩිනම් කරේ නැත්තම් LTTE සංවිධානය නැවත ස්ථාපිත වෙයි කියලා ප්‍රකාශයක් කළා තිබුණා. ඊටමත් පැහැදිලිව කියන්න ඕනේ ප්‍රකාශයේ තුල අන්තර්ගත වෙච්ච කරුණු දෙකක් ඔහුගේ ප්‍රකාශයේ තියෙනවා. එකක් තමයි පසුගිය රජයේ විසින් අපිට පොරොන්දු පරිදි ඒ කටයුතු ඉෂ්ට කරගෙන යන අවස්ථාවේ තමයි නව රජයක් බලයටපත් උනේ. ඒ නිසා අපිට දේශපාලන විසඳුමක් පසුගිය රජයේ විසින් පොරොන්දු වුණා යම් කාරණා කීපයක් ඒවා මේ රජයේ විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියන මම ඉතාමත්ව පැහැදිලිව කියනවා. ඒවා ක්‍රියාත්මක කරන්න මේ රජය බැඳිලා නැහැ. අපිට ජාතිවාදී විදියටවත් ඒ වගේම වෙනත් මේ රටේ අනිකුත් ප්‍රදේශවල ප්‍රශ්න ඇති වෙන විදියටවත් මේක කිරීමේ කිසිම උවමනාවක් ඇත්තෙත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව ඒ වගේම දමිළ ජනතාව මුස්ලිම් ජනතාව ඒ අය අතර යම් ප්‍රශ්නයක් ඇති වෙන විදිහේ විසඳුමකට යන්න කිසිම අවස්ථාවක සූදානම් වෙලා නැහැ. ඒ නිසා පසුගිය රජය යම් පොරොන්දුවක් කරලා තිබුණා නම් ඒ රජයත් එක්ක ඒක බේර ගන්න තිබුණා ඒ අවස්ථාවේ. නමුත් මේ අවස්ථාවේදී වෙන්නේ රටේට ගැළපෙන ආකාරයේ විසඳුමකට කිසිම ජාතියකට ආගමකට ප්‍රශ්නයක් ඇති නොවන විසඳුමකට අපි යන්න උත්සාහ කරනව ඇරෙන්න අර බලෙන් මේවා ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. මොකද අපිට පේනවා හමුදාපතිවරයාගේ එරෙහිව ආපු චෝදනාවට විශේෂයෙන්ම දමිළ සංවිධානයේ හැසිරිච්ච ආකාරය ඒක නිවැරදි කරලා තිබුණා. ඒකෙන් අපිට පැහැදිලිව වෙනවා දැන් රටක හමුදාපතිවරේ පත් කළා මාස ගාණක් ගියාට පස්සේ ඒ හමුදාපතිවරයා පත් කරපු අවස්ථාවේ එහෙම විරෝධත්වයක් එහෙම ප්‍රකාශ නිකුත් කළා විශේෂයෙන්ම එවැනි චෝදනාවක් තිබුණේ නැහැ. යම් යම් තැන්වල විවිධ ප්‍රකාශ කරත් නීත්‍යානුකූලව එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. මේ වගේ යෝජනා ගෙනාවේ නැහැ. නමුත් හමුදාපතිවරයා පත් කළා මාස ගාණක් ගියාට පස්සේ නවතත් මෙවැනි තත්ත්වයක් මතුවෙන්න ප්‍රධාන හේතුව අර LTTE සංවිධානයේ තියෙන හිතවත්කම උඩ සහ ඒ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයකට තමයි අවතීර්ණ වෙලා තියෙන්නේ.